ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කලර් පැචස් ගැන. ඉතින් මේ කලර් පැචස් ඔයාගේ ෆෝන් එකේ, ඔයාගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකේ, එහෙම නැත්නම් ඔයාගේ ටීවී ස්ක්‍රීන් එකේ උනත් එන්න පුළුවන්. ඉතින් මේව එන්න හේතුවත් ඒ වගේම මේක ස්ක්‍රීන් රීප්ලේස්මන්ට් එකකට නොගෙයින් විසඳ ගන්න පුළුවන්ද? ඉතින් මේ දේ ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් කලර් පැචස් ගැන කතා කරාට පස්සේ කලර් පැචස් ගොඩක් ආකාර වලින් එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම බ්ලැක් ඩොට්ස් විදිහට එන කලර් පැචස්. එහෙම නැත්නම් බ්ලැක් ලයින්ස්, එහෙම නැත්නම් වෙන මොන හරි කලර් එකක ලයින්ස් විදිහට එන ඒවා. තවත් විදිහක් තියෙනවා ලයිට් පැචස් කියලා. සුදු පාට පැචස් එන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේ කලර් පැචස් ඇති වෙන්නේ, මේවා විසඳගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. ඉතින් හැමෝම වගේ කියන්නේ මේ කලර් පැච් එකක්, එහෙම නැත්නම් ස්ක්‍රීන් ඩැමේජ් එකක්, ලයිට් පැච් එකක් එන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක බිම වැටුනොත් හරි, එහෙම නැත්නම් ඔය ෆෝන් එකට ඉම්පැක්ට් එකක් ආවොත් හරි විතරයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එක ඔයා යූස් කරන විදිහ අනුව මේ දේ ගොඩක්ම වෙලාවට වෙන්න පුළුවන්. ඉතින් අනිත් වැදගත්ම දේ තමයි තියෙන කලර් පැච් එකක් තව ගොඩක් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් තව ඒ කලර් පැච් එක තව වැඩි වෙන්න පුළුවන්ද? මෙහෙම වෙන්න අවදානමක් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට අදාළ කලර් පැච් එක ඇති වුණ පික්සල් එක වටේ තියෙන පික්සල් වලට බලපෑමක් වෙන නිසා. ඉතින් ඒක නිසා කලර් පැච් එක තව වැඩි වෙන්න පුළුවන්. මේක හිතන තරම් ඉක්මනට, ඒ කියන්නේ ගොඩක් ඉක්මනට වෙන දෙයක් නෙමෙයි. මේකට ටික කාලයක් යනවා. ඉතින් කාලයත් එක්ක මේ කලර් පැච් එක ගොඩක් වර්ධනය වෙන්න පුළුවන්. මේ කලර් පැචස් ඇති වෙන්නේ පික්සල් බේස්ඩ් ඉෂු එකක් නිසා. ඒ කියන්නේ පික්සල් නිසා තමයි මේ කලර් පැචස් ඇති වෙන්නේ. ඉතින් පික්සල් එකක් කියන්නේ ගොඩක් කුඩා මේකකයක්. ඉතින් මේ පික්සල් ගොඩක් එකතු වෙලා තමයි අපි දකින ෂාප්, ඒ වගේම ගොඩක් ඩීටේල් තියෙන ඉමේජ් එකක් හැදෙන්නේ. ඉතින් අපි මේ දකින ඉමේජ් එකක එක පික්සල් එකක හරි ෆේලිය එකක්, එහෙම නැත්නම් ඒ පික්සල් එක වැඩ කරන්නේ නැත්නම් අන්න ඒ වෙලාවට අපිට පේනවා කලර් පැච් එකක්, එහෙම නැත්නම් කලර් ඩොට් එකක්. ඉතින් තවදුරටත් අපි මේ පික්සල් ගැන කතා කරනවා නම් පික්සල් ෆේල් වෙන ආකාර තුනක් තියෙනවා. ඒ කියන්නේ පික්සල් වැඩ කරන්නේ නැතුව යන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක ඩෙඩ් පික්සල්. ඒ කියන්නේ පික්සල් එක සම්පූර්ණයෙන්ම කළු පාටින් දිනේ මේ පික්සල් එක ඩෙඩ් වෙලා. ඒ කියන්නේ මේ පික්සල් එක වැඩ කරන්නේ නැති පික්සල් එක. ඉතින් දෙවෙනි ආකාරය තමයි ඩිෆෙක්ටිව් පික්සල් කියන්නේ. ඉතින් ඩිෆෙක්ටිව් පික්සල් වලදී වෙන්නේ මෙහෙම දෙයක්. අපි මේ කතා කරන පික්සල් එක වටත් තව අණු පික්සල්, එහෙම නැත්නම් සබ් පික්සල් තියෙනවා. ඉතින් මේ සබ් පික්සල් වැඩ නොකර යාමත් ඩිෆෙක්ටිව් පික්සල් එකක් වෙන්න බලපානවා. ඉතින් ඩිෆෙක්ටිව් පික්සල් එකකදී වෙන්නේ මේන් පික්සල් එක වැඩ කරනවා, ඒත් සබ් පික්සල් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඩෙඩ් පික්සල් එකකත් ඩිෆෙක්ටිව් පික්සල් එකකත් වෙනස අපිට එකසරේ දැකලා අඳුර ගන්න බෑ. මෙනි ආකාරය තමයි ස්ටක් පික්සල්. ඉතින් ස්ටක් පික්සල් එකකට කරන්න පුළුවන් වෙන්නේ එක කලර් එකක් ඩිස්ප්ලේ කරන්න විතරයි. ඉතින් උදාහරණයක් විදිහට ඔයා හිතන්න, ඔයාගේ ෆෝන් එකට බ්ලූ කලර් ස්ටක් පික්සල් එකක් තියෙනවා. ඉතින් ඒ පික්සල් එකට බ්ලූ කලර් එක විතරයි ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයා ब्लू कलर बैकग्राउंड එකකට, එහෙම නැත්නම් ब्लू कलर වෝල්පේපර් එකක් වගේ ෆෝන් එකකට දාලා තියෙනවා නම් මේ කලර් පැච් එක වලට නොටිස් වෙන්නේ නැහැ. ඉතින් ඔයා white color background එකට ගියා නම් ඔයාට මේ ඔයාගේ ब्लू कलर ස්ටක් පික්සල් එක, එහෙම නැත්නම් මේ කලර් පැච් එක වලට හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ වෙද්දිත් දන්නවා පික්සල් වලින් කොහොමද කලර් පැචස් ඇති වෙන්නේ කියලා. ඉතින් කලර් ලයින්ස් ඇති වෙන්නේත් මේ විදිහටම තමයි. ඉතින් අපි බලමු මේවා ඇති වෙන්න හේතු මොනවද? ඔයා මොනවද කරන්නේ වැරදි? ඒ වගේම ඇයි ඔයාගේ ෆෝන් එකේ මේ වගේ දේවල් ඇති වෙන්නේ කියලා. පළවෙනි හේතුව විදිහට ඔයාගේ ඩිස්ප්ලේ එකේ පික්සල් වලට පර්ෆෝම් කරන්න අවශ්‍ය තරම් එනර්ජි එකක් නොලැබෙන්න පුළුවන්. ඉතින් මේකටත් හේතු කිහිපයක් තියෙනවා. සමහරවිට ඔයාගේ බැටරි එකෙන් අවශ්‍ය පර්ෆෝමන්ස් එක දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඩිස්ප්ලේ එකේ තියෙන ට්‍රාන්සිස්ටර් වල මැල්ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් හරියට වැඩ නොකරන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තමයි ඔයාගේ ෆෝන් එක ගොඩක් පරණ නම් ඩිස්ප්ලේ එකත් ඒ වගේම පරණ. ඒක නිසා ඩිස්ප්ලේ එකට ගොඩ කාලයක් පීක් පර්ෆෝමන්ස් එකක් පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම සාධාරණ දෙයක්. මොකද මේවට ආයු කාලයක් තියෙනවා. ඉතින් ඒ ආයු කාලයට වඩා වැඩි කාලයක් අපිට මේවා යූස් කරන්න ගොඩක්ම වෙලාවට අමාරුයි. ඉතින් ඊළඟ මෙතඩ් එක තමයි ඔයාගේ ෆෝන් එක ලොකු ප්‍රෙෂර් එකකට, එහෙම නැත්නම් ලොකු ඉම්පැක්ට් එකකට ඔයාගේ ෆෝන් එකට ෆේස් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවට වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ IPS LCD පැනල් එකක් නම් මේක ඇතුලේ ලික්විඩ් එකක් තියෙනවා. ඉතින් මේ ලික්විඩ් එක මේ ප්‍රෙෂර් එක නිසා ලීක් අවුට් වෙන්න පුළුවන්. ඉතින් මේක ලීක් වුණා කියන්නේ ඔයාගේ ෆෝන් එක පුරා මේක පැතිරෙනවා. ඉතින් එතකොට මේ පික්සල් එකකට හරියට පර්ෆෝම් කරන්න බැරි වෙනවා. ඉතින් මේක නිසා ගොඩක් වෙලාවට කලර් පැචස් ඇති වෙනවා. ඉතින් ඔයා හිතනවා ඇති AMOLED එකකට, එහෙම නැත්නම් OLED පැනල් එකකට මේ දේ වෙන්නේ නැහැ කියලා. ඉතින් OLED පැනල් එකක ලික්විඩ් එකක් නැති වුණත් මේක ට්‍රාන්සිස්ටර්ස් වලින් ක්‍රියා කරන නිසා, ඉතින් මේ ඉම්පැක්ට් එක නිසා ට්‍රාන්සිස්ටර්ස් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් කලර් පැචස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එක බිම වැටලා ඔයාගේ ෆෝන් එකේ ග්ලාස් එක ක්‍රැක් වුණත් ඇත්තටම කලර් පැච් එකක් ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඉතින් මොකද ඔයාගේ ෆෝන් එකේ ඉස්සරහ තියෙන ග්ලාස් ලේයර් එක කුඩු වුණා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ LCD එකට ඩැමේජ් වෙන තියෙන ඉඩ වැඩි. මේක නිසා ඩස්ට් එක, ඒ වගේම වතුර වගේ දේවල් ඔයාගේ ඩිස්ප්ලේ එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ LCD පැනල් එක, එහෙම නැත්නම් OLED පැනල් එක ගොඩක්ම දුරට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා කලර් පැචස් ගොඩක්ම වෙලාවට ඇති වෙනවා.
ෆෝන් එක ඕවර්හීට් වෙනවා නම් ඒ දෙත් ඔයාගේ ඩිස්ප්ලේ එකේ කලර් පැචස් ඇති වෙන්න බලපානවා. ඉතින් මේ දේ වෙන්නේ මෙහෙමයි. ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ උෂ්ණත්වය සැලකිලිතලි සිහල යනවා. ඉතින් ඒ වෙලාවට ඔයාගේ ඩිස්ප්ලේ එකෙත් අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් වැඩි උෂ්ණත්ව වලට පික්සල් එකකට ඔරොත්තු දෙන්න බෑ. ඒක නිසා මේ පික්සල් එක බර්න් වෙනවා. ඉතින් මේ නිසාත් ඔයාගේ ඩිස්ප්ලේ එකේ කලර් පැචස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕවර්හීට් වෙන හේතු ගැන කතා කරොත් ඔයා ෆෝන් එක චාර්ජ් කරන්නේ ඔරිජිනල් චාර්ජරකින් නෙවෙයි නම් ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන අවදානමක් තියෙනවා. ඒ වගේම ඔයා චාර්ජ් කරන්න යූස් කරන වෝල් සොකට් එක ඒකෙත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එක ඕවර් චාර්ජ් වෙන්න ඒ වගේම ෆෝන් එක ඕවර්හීට් වෙන්න ගොඩක්ම වෙලාවට බලපානවා. ඉතින් ඒ වගේම සමහර ෆෝන් වල ලොජික් බෝඩ් එකේ එහෙම නැත්නම් මදර් බෝඩ් එකේ මොනවා හරි ප්‍රශ්නයක් නිසා ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපේ ෆෝන් එක ගොඩක් රස්නේ පිට කරන තැන්වල. ඒ කියන්නේ ඔයා දවල් වරුවේ කා එකක් වගේ ඇතුලේ ඔයාගේ ෆෝන් එක දාලා යන්න එපා කවදාවත්. ඒ වගේම ඔයා ෆෝන් එක රස්නේ පිට කරන ඩිවයිසස් ළඟ තියන්න එපා. ඉතින් මේ දෙත් ඔයාගේ ඩිස්ප්ලේ එකට ගොඩක්ම දරුණු විදියට බලපානවා. ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කේබල් එකත් ගොඩක් වැදගත් දෙයක්. ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කේබල් එකක් ඩැමේජ් වුණාට පස්සෙත් ගොඩක් වෙලාවට කලර් පැචස් එහෙම නැත්නම් කලර් ලයින්ස් දැක ගන්න පුළුවන්. ඉතින් ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කේබල් එකක් කියන්නේ ඔයාගේ ඩිස්ප්ලේ එකත් ඔයාගේ ලොජික් බෝඩ් එකත් එකිනෙකට කනෙක්ට් කරන කේබල් එක. ඉතින් මේ කේබල් එකේ ඩැමේජස් නිසා ගොඩක් වෙලාවට අපිට කලර් පැචස් දැක ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලෙක්ස් කේබල් එක ඩැමේජ් වෙන්න පුළුවන් ආකාර ගැන කතා කරොත් ඔයා ආගේ ෆෝන් එකේ බැටරි එක රීප්ලේස් කරන්න ගියා නම් ඒ වෙලාවටත් ඔයාගේ ෆ්ලෙක්ස් කේබල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ෆ්ලෙක්ස් කේබල් එක ඩැමේජ් වීම විතරක්ම නෙමෙයි මේ කනෙක්ටර්ස් අතරේ ඩස්ට් එක වගේ දේවල් ගිහිල්ලා මේ කනෙක්ෂන් එක හරියට මේන්ටේන් කරගන්න බැරි වෙලාවටත් මේ වගේ ඩිස්ප්ලේ එකේ ඉෂුස් එනවා. ඉතින් අපි මේ වෙද්දිත් දන්නවා කලර් පැච් එකක් කියන්නේ මොකක්ද, ඒ කලර් පැච් එක කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් මෙහෙම ඇති වුණු කලර් පැච් එක ඔයා නැති කරගන්නේ කොහොමද? ඉතින් හොඳම දේ තමයි ඔයා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන එක. ඉතින් මම දන්නවා මේ දේ ගොඩක්ම විලාදික දෙයක්. ඔයාට සමහර විට ලාභ වෙයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මාරු කරන්නට වඩා අලුත් ෆෝන් එකක් ගන්න එක. ඉතින් මේ දේ නිසා මම ඔයාලට තවත් ක්‍රම දෙකක් කියලා දෙනවා. ඉතින් මම මේ ක්‍රම දෙක 100%ක් සාර්ථක ක්‍රම දෙකක් කියලා කියන්නේ නැහැ. ඔයා යන්න YouTube එකට. YouTube එකට ගිහිල්ලා how to fix dead pixel කියලා type කරන්න. දැන් ඔයාලට videos කීපයක්ම load වෙයි. ඉතින් ඔයා කැමති video එකක් play කරන්න, මේ video එක pack දෙකක් වගේ play කරන්න. ඉතින් ඒ වෙද්දිත් ඔයාලට ඔයාගේ phone එක fix කරගන්න බැරි වුණා නම් ඔයාගේ color patch එක ගොඩක් වෙලාවට ඔයාලට තියෙන්නේ dead pixel නිසා ඇති වුණු color patch එක. ඉතින් මේ ක්‍රමෙන් stuck pixel එක ගොඩක් වෙලාවට defective pixel එකක් වුණත් fix කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේ මම 100%ක් සාර්ථක ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. ඉතින් මේකත් ඔයා try කරලා බලන්න. ඉතින් තව දෙයක් තියෙනවා. ඔයාලට ඔයාගේ phone එක ටර්න් ඕෆ් කරලා, ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරලා දවස් දෙකක් විතර තියන්න. ඉතින් එතකොටත් ගොඩක් වෙලාවට රිපෙයාර් වෙන්න පුළුවන් මේ දේ.